ශ්‍රී ලංකා බංගලාදේශ එක්දින තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන් දෙන්න කවුරු වෙයිද කියන එක ගැන තාමත් අපට හරියට කියන්න බෑ. පසුගිය කාලේ ආරම්භක ප්‍රතිකරුවන් නිදිහට කටයුතු කළ හිටපු නායක දිමුත් කරුණාරත්න නොමැති වීමත් අවිෂ්ක ප්‍රනාන්දුට කණ්ඩායමේ තැනක් නොලැබීමත් නිසා අප මේ තරගාවලියේදී ආරම්භක ප්‍රතිකරුවෙක් හොයාගන්න වෙනවා. මෙතැන්ට සංචිතය බලද්දි විකල්ප පහක් තියෙනවා. එක විකල්පයක් තමයි පැතුම් නිශ්ශංක. පැතුම් දේශීය පිටියේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට සාර්ථක වුණු ක්‍රීඩකයෙක් වගේම ධනුෂ්ක ගුණතිලක එක්ක කොදෙව්වන්ට එරෙහිව T20 තරගාවලියේ ඉනිම ආරම්භ කරලා දක්ෂතා පෙන්නපු ක්‍රීඩකෙක්. තව විකල්පයක් තමයි නිරෝෂන් දික්වැල්ල. දික්වැල්ල ධනුෂ්කේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට හොඳ දක්ෂතා පෙන්නපු ක්‍රීඩකෙක්. ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට අංක 1 ලකුණු 34ක සාමාන්‍යකුත් අංක 2 ලකුණු 27ක සාමාන්‍යකුත් තියෙන දික්වැල්ල වැඩිම ලකුණු ලබාගෙන තියෙන්නේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට. හැබැයි අංක 3 ප්‍රතිකරුවෙක් විදිහට තමයි ලකුණු 44ක හොඳම සාමාන්‍යයක් දික්කා රඳවාගෙන තින්නේ. ධනුෂ්ක ගුණතිලක මහමත් ප්‍රතිකරුවෙක් නිසා ධනංජිද සිල්ලාත් ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට යොදා ගන්න පුළුවන්. අංක 1 ඉඳන් අංක 9 වෙනකම්ම සෙල්ලම් කරලා තියෙන ධනංජය අංක 1 ස්ථානයේ තමයි 49.8ක හොඳ සාමාන්‍යයක් රඳවාගෙන ඉන්නේ. අංක 2 ස්ථානයේ 36ක සාමාන්‍යයක් රඳවා ගන්න ධනංජය සමත් වෙලා තියෙනවා. ඒ වගේම අංක 7 ස්ථානයේ 40ක සාමාන්‍යයක් ධනංජය රඳවා ගන්න සමත් වෙලා තියෙනවා. අනෙක් විකල්පය තමයි කුසල් මෙන්දිස්. කුසල් ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට ජාත්‍යන්තර එක්දින තරගවල සාර්ථක වෙලා නැති වුණත් කණ්ඩායමෙන් එළිය ඉඳන් ඇවිත් ඔහු ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට පිටියට එන්නත් පුළුවන්. අංක 3 ප්‍රතිකරුවෙක් විදිහට වැඩිම ලකුණු ලබාගෙන තියෙන කුසල් අංක 4 තමයි 37ක හොඳම සාමාන්‍යයක් පෙන්නලා තියෙන්නේ. විකල්ප අතරින් වඩා එල්ලුමක් තියෙන විකල්පය තමයි කුසල් ජනිත් පෙරේරා. කුසල් ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට තමයි තමන් ලබාගත් ශතක 5න් 3ක්ම ලබාගෙන තියෙන්නේ. ඒ වගේම වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියෙන්නේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට. හැබැයි ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට 30ක සාමාන්‍යයක් රඳවා ගන්න කුසල් අංක 4 ක්‍රීඩකයා විදිහට 54.8ක සාමාන්‍යයක් රඳවාගෙන තියෙන්නේ 102ක ප්‍රහාරක වේගයක් එක්ක. මෙන් බලද්දී ප්‍රවීණයන් නැති නිසා මැද පෙළ ශක්තිමත් වෙන්නත් කුසල් අංක 4 සෙල්ලම් කරන එක වඩාත් හොඳයි වගේ. ඒ ගැන ඔයාලට තියෙන අදහසුත් කමෙන්ට් එකක් විදිහට දාන්න. මෙන්න වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.